මේ ඛේදවාචකය නම් හුදෙක් විශ්වවිද්‍යාල වසා තිබීම පමණක් නෙවෙයි. ඊට ඔබට ගිහින් 250,000ක් පමණ වන මෙරට බාර ගන්න ඉන්න තරුණ තරුණියන්ගේ, වැඩියෙන්ම තරුණියන්ගේ, මොකද විශ්වවිද්‍යාලවල 65%ක් 70%ක් දැන් ඉන්නේ ගැහැණු දරුවන්. ඒ අයගේ ජීවිත ව්‍යාකූල වීම සහ ඒ අයගේ ජීවිතවලින් කාලය උදුරා ගන්නට තරම් අපි සාහසික වුණු ක්‍රමවේදයකට වැටී සිටියා. මේ රැල්ලක ආරම්භයක් නිසා මේක නවත්ත ගන්න. අපිට කළ හැක්කේ මොකද්ද? මේ ඉල්ලීම සාධාරණද කියලා හොයා බලන්නට. ඒ ඉල්ලීම සාධාරණ වෙන මොහොතේදී 25 අයවැයට මේක ඇතුල් කර 25 ජනවාරි මාසයේ සිට මේ ඉල්ලීම ලබා දෙන්න. මේ මොහොතේදී දේශපාලනිකව අපි හිර වෙලා ඉන්න නිසා, දේශපාලන රැල්ලක් පැමිණීමට නිමිත නිසා, මා කියන්නේ ඒ අයට නැවත සේවයට එන්න. ඒ අය දැන් මාස දෙකක් පඩි අරගෙන නැතුව ගෙදර ඉන්නවා. කොහොම ඉන්නවත් දන්නේ නැහැ. මට නම් මාසික පඩියක්වත් නැතුව ඉන්න බෑ. මාසෙ 3 වෙනි සතියේ පඩිය ඉවරයි මගේ. 4 වෙනි සතියේ පඩිය වැටෙන්නේ කවද්ද කොවිලාද කියලා බලන් ඉන්නේ මම. නමුත් අපි ඒගොල්ලන්ගේ ගෙදරවල ගෙවල්වල ප්‍රශ්න ඇති. අප්‍රිල් මාසයේ OT එක අපි ගෙව්වේ නැහැ. ඒක ගෙවන්නේ සාමාන්‍ය මැයි මාසේ 10 වෙනිදා. ඒක ගෙවන්න සිදු වුණේ නැහැ. ඒ සියලු ගෙවීම් අපිට කරන්නට පුළුවන්. ඒගොල්ලෝ සේවයට වාර්තා කළා. ඒගොල්ලන්ගේ ඉල්ලීම ඉතා ප්‍රමුඛ ස්ථානයට සලකලා උදේසන රත්න කමිටුවට දාලා අපි 20 25 අයවැයට ඇතුල් කරන බවට මම පොරොන්දු වෙන්න පුළුවන්.